සංවාදයේ අවසන් හෝරාවට දැන් අප පිවිසෙන්නේ අවසන් හෝරාව ආරම්භ කරන සමගම අප දැන් දුරකථන ඇමතුමකට අවස්ථාව ලබා දෙනවා ආයිබෝවන් හලෝ ආයිබෝවන් 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 මම කුරුණෑකලා බණ්ඩාරකොස්සකෙන්ද මොහමඩ් සදික් කතා කරන්නේ ඔව් මොහමඩ් මම ඇමතුමත් එක්ක කතා කරන්න ඕනේ කතා කරන්න ආයිබෝවන් හලෝ ඇමතුමා අද නිදහස් කරපු ડોક્ટર සාෆි මෙතුමා ඔය ඉදිරියට ඔබතුමා මේ පක්ෂයට එකතු කරනවද ડોક્ટર සාෆි පක්ෂයට පක්ෂයට ගන්නවද ડોક્ટર සාෆි සිහාබුද්දීන් මෙතුමාව ඉදිරියට පක්ෂයට එකතු කරනවද නැද්ද කියලා තමයි අහන්නේ ඔබතුමාගේ හොඳ ප්‍රශ්නයක් ડોક્ટર සාෆි ඔබ පක්ෂයට එකතු කර ගන්නවද අප පක්ෂයේ තමයි එතුමා ආරම්භදී දේශපාලනයට ආවේ පලා පාර්ලිමේන්තු ඡන්දය ලැබලා ඡන්ද 54000ක් ගත්තා එතුමාට ඒ ඡන්දයෙන් අන්තිම 7 දෙනෙක් පාර්ලිමේන්තුවට ගියා 8 වෙනියා විදියට ආවේ දැන් එතුමාට හරි මේ අවුරුදු මහා මේ පාස් කිරීලා සිද්ධියෙන් පසුව ලොකුම හානියක් වුණා එතුමා මම හිතන්නේ ලංකාව කිසිම වෛද්‍යවරයෙකුට මේ වගේ දුකක් ප්‍රශ්නයක් වෙන්න හොඳ නැහැ එයාගේ නෝනා කියලා තිබුණා මාධ්‍ය නිසා අපේ පවුල විනාශ වුණා කියලා අපිට යන්න යාලගේ ගෙදරට තෙවිලා ගල් ගහලා ඉඳ බිරුවා යාවිලා කොළඹ එක එක දන්න යාලුන්ගෙන් ගෙවල් වල ජීවත් වුණා කියලා දරු දෙන්නෙක් පාසලටත් යන්න තුන් දෙනෙක්ම පාසලට යන්න බැරි තත්යක් වුණා පාරට යන්න බැරි තත්යක් වුණා ඒ වගේ දුක් වුණා වෛද්‍යවරයෙක් වැරද්දක් කරා නම් ඒ වෛද්‍යවරයාට දඩුවම දෙන්න ඕනේ යාව අත්වඩ කොට ගත්තේ මොකටද යාට මුදල් වංචාවක් මුදල් හරියට එතුමා පෙන්නලා නැහැ ඒ වගේ මුදල් සම්බන්ධ චෝදනාවට තමයි යාව අත්වඩට අරගෙන පසුව කිව්වා ડોક્ટર ශාපි වැරද්දක් කරලා තියෙනවා නම් යාගේ ඔපරේෂන් වල හානියක් වෙලා තියෙනවා නම් එන්න 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 කියලා මාධ්‍යෙන් දෙන්වීමක් කරා සමහර දේශපාලකයෝ කිව්වා යනායට කොම්පන්සේෂන් දෙනවා කියලා දුකින් ඉන්න මිනිස්සු නැත්තම් සල්ලි ඕන මිනිස්සු ඔක්කොම ගිහිල්ලා මේකෙන් ගිහිල්ලා ඕනේ කෙනෙකුට යන්න පුළුවන් තත්ත්වයක් ඇති කරලා දුන්නා. අනිත් එක ඇත්තටම හානියක් එතුමා කරා නම් ඒ හානිය කරන ප්‍රසක් ගිහිල්ලා පෙමිණිලා කරලා ඊට පස්සේ යාව අත්තරනකට අරගෙන පරීක්ෂණ කරන්න ඉඩ දෙන්න ඕන. පරීක්ෂණ කරන්න ඉඩ දුන්නේ නැහැ. නෙලදාරුවර ගියාම අර ස්වාමිවාසල ගිහිල්ලා ප්‍රශ්න කරා පිකටින් කරා උසාවිස්සරා පිකටින් කරා. දැන් අද මම හිතන්නේ එතුමාව නිදාස් කරලා තියෙන එකෙන් අපිට ජුඩිෂියල් ගැන අපේ උසාවිය ගැන ලොකුම විශ්වාසයක් මම වේලාසනේ කිව්වා උසාවිය ගැන අපිට ලොකු විශ්වාසයක් රටටත් ලෝකෙටත් තියෙන ලංකා උසාවිය. ඒ වගේම පොලිසිය SCID පොලිසිය අපේ ආරක්ෂක සංසය ගැනත් ලොකුම විශ්වාසයක් තියෙනවා කිසිම ජාතිපේතෙන් තොරව කිසිම බලපෑමෙන් තොරව රටේ ඇතුළේ සාමය එව නැත්තම් පරීක්ෂණේ පවතන පොලිසිය ලංකාවේ ඉන්නවා කියලා CID TID FCID ඔක්කොම ඉන්නවා කියලා මම ඔබතුමාගෙන් කියන්න කැමතියි. ඔබතුමා අද උසාවිය ගැන ඔහොම කතා කරන ගමන් අපි සතුටු වෙනවා. ඔබතුමා දේශපාලනට අම මුල් කාලේ පොඩි චෝදනාවක් තිබුණද උසාවියට යම් බලපෑමක් කරා මොකක් හරි කලකෝලහලයකට ඔබතුමා සම්බන්ධයි? කිසිම වෙලාවක උසාවියට ඒ දවස්වල ආවා. දැන් නැමේ ගිය ආණ්ඩුව මම ඉන්නකොට මම එත්තකම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාර්යාලය ඉන්න වෙලාවදී මන්නාරම උසාවියෙන් පිකටින්ක් ගියා. ඒ වෙලාවදී කවුද හරි ඉන්දියෙක් කෙනෙක් උසාවියට ගල් ගැහුවා කියලා ඒ 52ක් වගේ කට්ටිය ඇරස් කරා. නමුත් ඒ සිද්ධියක් වෙලා ලොකු ප්‍රශ්නයක් රට දිස්ත්‍රික්කේ වුණාට පස්සෙ මම හෙලිකොප්ටර් එකෙන් හවස ගිහිල්ලා බැස්සා. සිද්ධියක් උනේ 12ට. නමුත් මමත් මේ සිද්ධියකට සම්බන්ධයි කියලා බොරු චෝදනාවක් ඒ දවස්වල මාර්ගයෙන් ගෙනිච්චා. රාජපක්ෂ ආණ්ඩුවේ ඉන්නකොට ඔබතුමාට මේ විදිහට ඒක තමයි රාජපක්ෂ ආණ්ඩුවෙන් තමයි ඒ වෙලාව ඉන්නකොට තමයි ඒක උනේ. නමුත් උසාවියෙන් මම අද වෙනතුරු මම වැරදිකාරය කියලා ඔප්පු වෙලාත් නැහැ. අනිත් එක ඒ වෙලාවේ සිද්ධි වෙනකොට මම හිටියේ කොළඹ ජනාධිපති මන්ත්‍රී මම හිටියේ. ඒ වෙලාවේ හිටියේ. ඊට පස්සේ ජනාධිපතිතුමාත් දන්නවා ඒ කාලේ ඔක්කොමලා දන්නවා මම වැරද්දක් කරලා නැහැ කියලා. ඒ නිසා තමයි හිටපු ජනාධිපතිතුමාත් ඒ වෙලාව සමහර බලපෑමක් ආවා මාව අමාත්‍ය දුරෙන් අයින් කරන්න කියලා. එතුමා එහෙම කෙරුවේ නැහැ. මොකද මම එතුමත් එක්ක ඒ වෙලාව කොළඹ 12ට දවල් 12ට හිටියේ. එතුමා දන්නවා හරියට ඒකයි මම තවත් දුරකට එතුමා තිබෙනවා ආයිබෝවන් දැන් ආයිබෝවන් සමීර මල්වානෙන් කතා කරන මන්ත්‍රීතුමා ප්‍රශ්න ඉක්මනින් යොමු කරන්න ඔව් ආයිබෝවන් දුරකට මන්ත්‍රීතුමා ආයිබෝවන් මට දැනගන්න ඕනේ ඔබතුමා විල්පත්තු ජාතික වන උද්‍යානයේද ඒ කියන්නේ ඒක සැලේ සුද්ධ කරලා අපට වෙච්ච දෙයට වෙච්ච හානිය මට දැනගන්න ඕනේ කියලා ඒ කියන්නේ ජනමාධ්‍යෙ නිතරම කතා වෙන ඔබතුමා ගැන හොඳයි සමීර සබිර බොහොම ස්තුති මේ ප්‍රශ්නය ගැන අපි වැඩසටහනේ පුළුල්ව සාකච්ඡා කරා මුල් අවදීදී ඒ නිසා මම පොඩ්ඩක් කියන්න පොඩ්ඩක් කියන්න මොකද මට තව ප්‍රශ්න තියෙනවා සහෝදරයා විල්පත්තුව වන උද්‍යානයේ තියෙන
ඔයාට පුළුවන් මෙප්පකින් බලන්න පුළුවන් සිටියමෙන් බලන්න පුළුවන් මන්නාරම දිස්ත්‍රික්කයේ විල්පතුව නැහැ. මේ ජනතාව පදිංචියට ගිහින් ඉන්නේ මන්නාරම දිස්ත්‍රික්කයේ. මන්නාරම දිස්ත්‍රික්කයේ තමයි මරිචකට්ටි, කරඩිකුලි, පාලකුලි, කොණ්ඩච්චි, මුල්ලිකුලම් කියන්නේ පාරම්පරික ගම්. ප්‍රේමදාස මහත්තයා ගම් හදලා දීලා තියෙනවා. ගම් මුදාව හදලා දීලා තියෙනවා. අවුරුදු 100කට පාරම්පරික ගම්මානයක පාසල් තියෙනවා. පරණ පාසල්. 1940 ගණන් වල තැපල් කාර්යාලය තියෙනවා. සුසාන භූමි තියෙනවා. ඒ වගේ හැම එකම තියෙන ප්‍රදේශයේ තමයි මේක. ඒ ප්‍රදේශයට තමයි පදිංචිට ජනතාව ගිහින් තියන්නේ. මන්නාරම දිස්ත්‍රික්කයේ විල්පත්තු වන උද්‍යානයේ නැහැ. විල්පත්තු වන උද්‍යානයේ තියෙන්නේ පුත්තලම දිස්ත්‍රික්කයයි අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ. විල්පත්තු වන උද්‍යානයේ විනාශ වෙලා තියෙනවා. ඒක ඇත්ත. විනාශ කරේ මේ ජනතාව නෙමෙයි නැත්තම් මම නෙමෙයි. ඒක විනාශ කරේ සමහර අය විනාශ කරලා තියෙනවා. විනාශ කරලා ටුවරිසම් හොටල් හදලා තියෙනවා. විනාශ කරලා තව අය ගස් කපලා තියෙනවා. ඒක මොකද ඒකට විරුද්ධ වෙන්න පුළුවන්. මගේ දිස්ත්‍රික්කයක් නෑ. මගේ සම්බන්ධයක්කුත් නෑ. මේ දිස්ත්‍රික්කයේ මම දේශපාලනය කරන්නත් නෑනේ. පුත්තලම දේශපාලනය කරන්නත් නෑ. පුත්තලේ කියන්නේ වලාතුරු. ඔබතුමා දේශපාලන පක්ෂයේ සමාන. ඔබතුමා දේශපාලන පක්ෂයේ නායකයෙක් වන්දුතුමා. ඉතින් ඔබතුමා දැන් කිව්වා දැන් වෙනකට විනාශ කරලා තිබෙනවා. ඉතින් ඔබතුමා විනාශ කරලා නෑ කියලා මට කියන්න බෑනේ. විනාශ කරලා තියෙන්නේ එක එක කාරණේට මගේ අපේ පළාත නෙමෙයි. විල්පත්තු වන උද්‍යානයේ තියෙන අන්දාතුර දිස්ත්‍රික්කයේ මම පිළිගන්නවා. ඇයි ඔබතුමා මේ පිළිබඳ හඬක් නගන්නේ නැත්තේ? ඔබතුමාට පුළුවන් විල්පත්තු නැවත කොහමද හඬක් නගන්නේ? නිකන් මම මේ පතට ගිහිල්ලත් නැහැ. මගේ මම ඇවිදලත් ගිහිල්ලා නැහැ විල්පත්තු වන උද්‍යානය ඇතුළට. එහෙම ගිහිල්ලා නැති මිනිහාට කියන මට කියනවා මම විල්පත්තු විනාශය කරා, විනාශය කරා, විනාශය කරා කියලා. ටික කාලයකට නිකන් ටෙම්පරරි ඒ වගේ අර එක කාලයකට අර වෙස්ස කාලේ වගේ සමහර කාලයකට ඒ වගේ බොරු ප්‍රචාරයක් මට විරුද්ධ කියනවා. හරි මම හරි හොඳයි ඔබතුමාට ඒක නැහැ. ඒ වෙනකොට ඒ හානි වෙච්ච මිනිස්සු මම නොදන්නේ මේක වෙලා තියෙන්නේ. මම හෙලිකොප්ටරෙන් මේ පැත්ත යනකොට ඒ හානිය අපිට පේනවා. මන්දුතුමනි ඔබතුමාට හිතෙන්නේ නැද්ද ඔබතුමාට මේ හැම දෙයකම චෝදනා කරන නිසා ඔබතුමා මූලික වෙලා ව්‍යාපෘතියක් ආරම්භ කරොත් විල්පත්තුවේ ගස් සිටවීම ජනතාව ගොඩක් කට්ටිය උදව් කරන ඔබතුමාට මම ඒකයි මේ අහන්න හදන ප්‍රශ්නේ. මොකද ඔබතුමා ප්‍රබල മന്ത്രി අමාත්‍යවරයෙක් හිටපු. දැන් ඒ මාධ්‍යයි හමුදාවයි එකතුල එක කරන එකට අපිට සහයෝගය දෙන්න සූදානම්. ඒකට ඒක අනිවාර්යෙන් කරන්න ඕන වැඩක් ඒක. දැන් SP දිසානායක മന്ത്രിවරයා ප්‍රකාශ කරනවා රිෂාඩ් බදුද්දීන් එක්ක ආණ්ඩුවක් නිර්මාණය කරන්න නැහැ කියලා. ඒ වගේම SP දිසානායක ඔබට බොහෝ විට ඔබ විවේචනය කරන ඔබට චෝදනා සෑහෙන්නට එල්ල කරා. ඒ වගේම පසුගිය ඔක්තෝබර් මාසයේදී ඔබතුමාව ඒ පැත්තට ගන්නට, ඔවුන්ගේ පැත්තට ගන්නට සෑහෙන බලපෑම් කරපු පුද්ගලයෙක්. මොකද්ද මේ SP දිසානායක ඔබත් සමග තිබෙන වෛරය කුමක්ද? එදා අර ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර අතහැරලා ඔවුන්ට උදව් නොකිරීමද තිබෙන වෛරය? කුමක්ද මේ ප්‍රශ්නේ? දවස 52 වෙලාවදී ඔබතුමාම කිව්වනේ එතුමා රංග බණ්ඩාර මහත්තයාට එක එක නට කතා කරපු වීඩියෝ පටයකුත් ආවා. ඒ වගේ මටත් කතා කරා. ඒ වෙලාවදී මට ඒ වෙලාව එන්න බෑ කියලා අපි කිව්වා. නීති විරෝධී ආණ්ඩුවට එහෙම නැත්නම් අපි කන්ස්ටිටියුෂන් එකෙන් පිට හදන ආණ්ඩුවට යන්න බෑ කියලා මම කියපු නිසා, කියන්නේ නැති නිසා ඒ තරහට එතුමා නැත්නම් මමත් එක්ක යා හොඳට කිසිම තරහක් තිබ්බ නැහැ. එතුමානේ මේ ලොකු චෝදනාවල් බොරු චෝදනාවල් එල්ල කරන්නේ. නමුත් එතුමා ඊයේ පෙරේද කියලා තිබුණා මැද්දෙන් එයා හදන ආණ්ඩුවට මාව ගන්න නැහැ. මන් දන්නේ එතුමා ආණ්ඩුව හදායිද නැද්ද කියලා. එතුමා පාර්ලිමේන්තු ඡන්දයේදී ගිය පාර පරදිච්ච එක්කෙනෙක්. එතුමා මම පොඩි පක්ෂේ වුණාට මගේ පක්ෂයේ ඉන්න മന്ത്രിවරු පස් දෙනෙක් එන පාර මම ඊකට වඩා වැඩිම මගේ පක්ෂේ മന്ത്രിවරු වෙනවා. නමුත් ඒ වගේ පක්ෂයකට එතුමා කියනවා කියන්නේ එතුමා කොයි පක්ෂේ කියලා තාම දන්නේ නැහැ. දැන් SLP විමල් කවුද මහින්ද අමරවීර മന്ത്രിවරයා කියනවා අපි 18 දෙනෙක් කියලා මෙයා තවත් 4-3 දෙනෙකුත් එක 4 දෙනෙකුත් එක ඉන්නවා. කොයි පක්ෂේ පොහොට්ටුවක්ද එහෙම නැත්නම් SLP ද එහෙම නැත්නම් මැදද කියලා දන්නේ. ඔබතුමා පක්ෂෙන් ටිකට් එක දෙන්නකෝ යාළුවෝ. නෑ නෑ එතුමා කියනවා මාව ගන්න යාළුවෝ යා හදන ආණ්ඩුවට කියලා. ඔයාම දැන් කිව්වා. ඔබතුමාට පුළුවන් ඕල්සල් මක්කල් එක දෙන්න. එහෙම කතා කරන එක එතුමා දැනගන්න ඕන ලැජ්ජ නැද්ද එතුමාට? පාර්ලිමේන්තු ඡන්දයේදී ඡන්දෙන් ජනතා ඡන්දෙන් දිනන්න බැරි മന്ത്രിවරයෙක්. යා ලෝහි සමෘති වගේ ලොකු ලොකු අමාත්‍යයන් සහ එඩියුකේෂන් ලොකු පරණ മന്ത്രിවරයෙක්. 1994 ඉඳලා පාර්ලිමේන්තු නියෝජනය කරන മന്ത്രിවරයෙක්. ගියේ පාර්ලිමේන්තු ඡන්දෙදී පෙරදුනා. ඒ වගේ එක්කෙනෙක් ඉවෙලා කියනවා ඔව් මම හදන ආණ්ඩුවට අපි ගන්න නැහැ කියලා. යා ආණ්ඩුව හදන එක අපි බලමු. යා යනපාර පාර්ලිමේන්තු ඡන්දයක් දිනලා පාර්ලිමේන්තුට එන්න කියන එක ලොකු දෙයක්. යා එහෙම ඉස්සරහින් ඉන්න ඕනේ. ආවට පස්සේ ආණ්ඩුව හදන එක ගැන කතා කරන්න ඕනේ. දැන් අපි අවසන් විරාමය ලබා ගන්නවා.